සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ පෙන්සිල්වේනියාවෙන් සොයාගත් අංසහිත මිනිස් හිස පෘථිවිය ජීවත් වූ අයෙකුගේ. මෙන්න මේ කාරණාව ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක ඔබලා දැන් අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා වීඩියෝ නොදන්නාට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. 1880 ගණන්වල පෙන්සිල්වේනියාවේ බැඩ්ෆර්ඩ් ප්‍රාන්තයේ සුසාන භූමියක අන්සහිත මිනිස් හිස් කබල් සොයාගත්තා. අන් දෙක ඇයි බැඹට ඉහළින් විදුණු අතර ඇටසැකිලි අඩි 7ක් උසු අතර ඒ හැරණු විට ඇටසැකිල්ලේ වීර්යය විද්‍යාත්මකව සාමාන්‍ය එකක් වුණා. කිස්තු වර්ෂ 1200 දී පමණ මෙම මලසිරු තැන්පත් කර ඇති බවට ගණන් බලා තිබෙනවා. පෙන්සිල්වේනියා ප්‍රාන්ත ඉතිහාසඥයින් ඇටකටු ෆිලඩෙල්ෆියාහි ඇමරිකානු විමර්ශන කෞතුකාගාරයට යවලා තියෙනවා. දැන් ප්‍රංශ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබලා තියෙනවා. මෙම අන්සහිත යෝධ මිනිස් ඇටසැකිලි එල්මිරා සහ වෙල්ස්විල් NY වලට දකුණින් ටෙක්සාස් එල් පැසෝ ප්‍රදේශයේ පතල් කැණීම් කරන ස්ථානයකින් සොයාගත්තා. එය 36 වෙනිදී පිරිමි ඇටසැකිල්ල බව තහවුරු කරා. එහි හිස්කබලේ කුඩා අන් දෙකක් නල්ල ප්‍රදේශයෙන් ඉහළට නෙරාගොස් තිබිලා තියෙනවා. අතීතයේ එක් කාලයක අං රජකමේ සලකුණු ලෙස සැලකලා තියෙනවා. එය එකල ප්‍රතාපවත් භවයේ සලකුණක් ලෙසද සලකලා තියෙනවා. මහා ඇලෙක්සැන්ඩර්ද ඔහුගේ සමහර කාසිවල අංසහිත සලකුණු නිරූපණය කරලා තියෙනවා. ඔබ අතීතයේ නිරූපණය කරන විදේශීය චිත්‍රපට නරඹලා තියෙනවා නම් ඒ නරඹන විට ඒ ඓතිහාසික කරුණු දර්ශනවල එකතු කරලා තියෙනවා. ඔයාලා ඕන තරම් දෙකලා. 1996 දී බ්‍රසීලියේ වර්ගින් හායි UFO එක කඩාවැටී ඇතැයි ඓතිහාසික කතාවක් තියෙනවා. ඒ දුටු බව කියන වැඩෑරී ගෙදර යන තරුණියන් 30 ඇතුළු බොහෝ සාක්ෂිකරුවන් ඉඳලා තියෙනවා. ඔවුන් දැක ඇත්තේ අඩි 4-5 අතර උසකින් යුක්ත නීමැස්සන්ගේ ශබ්දයට සමාන අමුතු ශබ්දයක් නැගෙන මිනිසුන් කීප දෙනෙක්. ඔවුන්ගේ හිස මත අන්මෙන් වටකුරු කූරු තුනක් තිබිලා තියෙනවා. ඒ වගේම දුටුවන් පවසලා ඇති පරිදි තෙල් සහිත දුඹුරු පැහැ සම විශාල රතු ඇස්සා ඇමෝනියා වැනි ශක්තිමත් සුවඳ පැවති බවත් කියනවා. ඒ මත පදනම් විශේෂඥයන් පවසන්නේ මෙම විශේෂිත වෙනත් පිටසක්වල ජීවිකුගේ ජානීය උරුම වෙන්නට පුළුවන් කියලා. අනෙක් මතය තමයි මේ සාමාන්‍ය මිනිසුකගේ අසාමාන්‍ය වැඩීමක් කියන එක. ඒට හේතු වන්නේ වර්තමානයේද මෙලෙස අංසහිත පුද්ගලයන් තනින් තනින් සමහරක් වෙලාවට හමු වෙනවා. මැතකදී ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ ගම්වැසියෙකුගේ හිස පිටුපස වැඩෙන අංගන ප්‍රවෘතියක් ලෝපුරා ප්‍රකාශය වුණා. නාල්ගර් ගම්මානයේ 65 වැනි ලේක් රාම් මෙම පුද්ගලයාගේ වෛද්‍ය වර්තා පවසන්නේ ඒ ඉතාමත් දුර්ලභ ජානමය සංසිද්ධියක් කියලා. 1500 ගණන්වල අගභාගයේදී ජර්මානු ශල්ල වෛද්‍ය ෆැබ්‍රියස් හෙල්ඩන්ස්වන් විසින් නළලෙන් අන්නලා ඇති මිනිසෙකු සොයාගෙන තියෙනවා. ඒ වගේම අඟල් 12ක අගක් සහිත රෝගියෙකු ගැන කොපෝරිස් හියුමනි ලන්දේසි ස්වභාව විද්‍යාඥයෙකු වන බර්තෝලින සිය පුතේ සදාහන් කර ඇති අතර 1696 දී ප්‍රංශයේ මහලු කාන්තාවක් අඟල් 12ක දිග අඟලක් කපා ඉවත් කළ සිදුවීමක් සම්බන්ධව එහි නඩුවක්ද තිබෙනවා. මේ සියලු සිදුවීම් සලකා බැලුව විට එය සාමාන්‍ය දෙයක් ලෙස සැලකිය හැකි. නැතිනම් පවතින අනිත් තොරතුරු මත පදනම්ව ඒ පිටසක්වලයෙකුගේ හෝ පැරණි ශිෂ්ටාචාරයක සිටි එක්තරා විදිහක ජීවිකුවේ කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේවා පිළිබඳව බොහෝ මත මතාන්තර තියෙනවා. ඉදිරියටත් මේ වගේ තොරතුරු ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. අද සමුගන්න ඔබට සුබ දවසක්.